ආයු බොහෝ වේවා වාසනාවන්ත සුබදවසක් ඔයාලට අදදවසේ බලාපොරෘත්තයන සියලූම කරුණුකාරණා එ වගේ ලගේ වගාවල් ඉතාමත්ම සාර්ථකව දියුණුවෙන් දිරනම් පත්තේවායි වාසනාවන්ත පල ලබා ගැනීමට හේතුවේවායි කියලා මාගේ ඉක්මන් වග YouTubeු නාලිකාවෙන් ඔයාලට එක සිතින් ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔයාලට එදත් අදත් හෙතත් වගාවට දැනුම අවබෝධය ලබා දෙෙන මාගේ ඉක්මන් වගේ YouTubeු් නාලිකාවෙන් අද ඔයාලට මම කියලා දෙන්නේ යන්නේ කිසිම අමතර වියදමක් නොකර අපේ ගෘහුයේ අපිට අපේ ආහාරය සඳහා ඉතාම සාර්ථක මේවාගේ කරවිල අශසන්නක් ලබා ගෙන කෝමත මේ කරවිල අශසන්න ලබා ගැනීම සඳහා මෙම කරවිල ඔලක් මුලඉඳලා අගදක්වා නිවරද අපි සිටවා ගන්නේ හොඳයි මේ තියෙන්න ඉතාම හොඳ කරවිල පැබ්බේදයක් මේක මස්කරවිල මේක ඒවාගේම රසෙන් ගුණනුත් වැඩි ඒවාගේම වෙළඳ පොලේ මේකට ඉල්ල මුකුත් වැඩි ඒගේම අධික මිලකුත් තියනවා ඉතින් හොඳයි අපිට අපේ ගෙවත්තේ මේ කරවිලවෙලක් රෝපණය කරලා මේවාගේ අශසන්නක් ලබා ගැනීම සඳහා කෝමද මේ කරවිලොවෙලක් හරියටම නිවර්දි අපි ඕපන කරගන්න කියලා ඔයාලට අතු මම මේ වීඩියෝ එකෙන් දැන් කියල දෙෙන්ඩයි යන්නේ හොඳයි බලන්ඩකො දැම්ම කරීල වැලේ අස්සෙත්ත එක්කන් කරවිලතියනවා කොළගානට කරල්ම ඇතුළේ තව වැහිල මේ තව තියනමේ හොඳයි දැම් මේ කරවෙල් රෝපණනි කරගන්න කෝමති කියල දමයි මං ඔයාලට කියලද දෙන්ට යන්නේ හොඳයි ඒ නම් සූදානම් ෙන්ඩ ඒවාගේම මෙ වීඩියෝ එක මුලේඳලා අක දක්වා රවන්න කියල මං ඔොයාලාගෙන් ඉල්ලා සිටිනවා ඒවාගේම මේවාගේ වගාවක් කරලා දැනුම අබෝධය ලබාගන්න කියලාත් මං ඔයාලකින් ඉල්ලා සිත්නවා මේ කරවිල වැලෙන් අපිට ගෙතුර මාසයක් ක්ඩ කරවිල ඇත්වාසෙම තියෙනෝ මේ අස්සේත්ත එක්කන් තියනම කොලා අස්සේ හොඳයි ඒනං මේ කරවිල ව කෝත මම නිවරිදිව සිටුවගත්තී කියලා දැන් කියල දෙන්නයි යන්නන්නේ හොඳයි ඒනං සූදානම්ෙන් බලාන්ඩ ඉතින් කරවිල වැලේ එකසැරේ අදාම කෝම දෙ කියලවෙල්ලා ඔය තිෙන්නේ කරල වැලේ ඉස්සරලාම අස්වන්න. ඉතින් මේවාගේ අසනක් ලබා ගැනීමට අපි කවුරුත් ආසයි. ඒක ඇන්නේ කිසිම මේකට මුදලක් වේදන් කර නෑ හොඳ එන චට ඉල්ලි මුකුත් කරන මං වායාලකින් සුපුරුතු පරිදි මාගේ ක්මන්වාකා නාලිකාවට අල්තෙන්න් සබඳන්න යාලට මගේ නැල්ල සපයි් කරට බරු නක් දැම සප්යයි කරලා පහලති නෝව ොටපිකෂන් බෙල්ල එකත් ඕක කරල කියලා ලයි කරල සයාය කල කොමට කරන්නත් අමතක කරන්න එපා හොඳ ඉතින් ඒනම් මෙන්න මේවාගේ හොඳට කරගල වැලකින් පැහුණු වැලෙන්ම මෙන්න මේවාගේ පැල්ලා හොන්දර ඉදුු ෙඩියක් තමයි තෝරගන්න ඕන දැන් එහෙම ගිඩියක් කරගන තමයි මකේ බීජ ලබාගණ්ඩ යන්නේ ඉට පසේ මේක පලල්ලයි දැල්ලා මේකේ බීජටික අරගෙන ට සෝදලයිවෙල්ලා මෙන්න මේවාගේ බීජ ටික ලබාගන්න ඕන ලබාගෙන මේක සාමාන්‍යයෙන් සතියක් දෙකක් එතරාපි මේක තියන්න ඕනේ මේක අපිට මතපාවනේ වේලාගන්නත් පුළුවන් ඒම නැත්තන් දුම්ම ඇසකවාගේ තියලා වේලගන්නත් පුළුවන් ඒක එහෙම්ම ඊට පස්සේ තියලවෙල්ලා අපිට පුළුවන් මෙන්න මේවාගේ දෙයක් කරන්ද දැන් අපිට මේ ගිලිසීරිය ලාඩපා යම්යම් ගීවිධ නංගුලින් දරන මේ තියෙන්න්නේ ගිලිසිීරිය ගිරයා තිිට ඕන තරම් ඉවාස්සය අපිට පුළුවන් මේ ගිිසිීරයා අතු ටිකක් කරලය වෙල්ලා මේක වෙනම අපිට කඩලාගෙන ඇවිල්ල වෙල්ලා දිරන්න දානන්න පෝහරක් බවට පත් කරගන්න පුළුවන් මේක ඇත්වාසෙම අපිට හ පහක්වත් වීදංවෙන්න නැති පෝහරක් සාදාගන්න පුළුවන් එතා කරමයක් ඉති මේකේ තියන වටිනාකම ඔයාලා ඇත්වාස න්නකට ඇති නොදන්නට ඇතින්න එතකට මේගේ මේ පෝර නිවැරදිව කෝමද අපි මේ පෝර සකසා ගන්න කියෙනන එක තමයි විතන පදානම හේතුව. ඉති ඒහින්දා මේක කඩලයි වෙල්ලා මේවාගේ ගොඩක් ගහල වෙල්ලා ජලය යම්පමානයක් දාළ වෙල්ලා මාසයක් චතර යනකොට මෙන්න මේ තත්වයට අපිට මේ ගිලිසීරයා පෝර බවට පත් කරගන්න පුළුවන් ඇති මේ. ඉතාම හොඳ පෝරක් බවට පත් කර ගන්න නංම් මාසයක් එක මාරක් එතර අපි වෙනම මේක තියලා මේකට ජලය භාවිතා කරලා මේක හොඳට මේ ඉදිර සාදාගණඩ ඕනෑ දැන් මේක හොඳට පෝරක් බවට දැන් පත්වෙලා දන ඉරි පස්සේ මෙන්න මේවාගේ කෝට් ටික ඉවත් කරල වෙල්ලා සම්පූර්ම කෝඩු ටිකයි කරල වෙල්ලා මෙන්න මේවාගේ පෝරක් බවට පත්වනාට පස්සේ මේක ගන්නවා වෙනම මෙන්න මේවාගේ බඳුනකට සාමාන්‍යය මේකේ දැන් තෙත තියෙන මට්ට මේ මේක තියෙන් ඕන මේ තියෙන් ඉතාම සාර්ථක පෝර බවට දැම් පත්තවෙලා තියෙන්නේ හරි ඊට පස්සේ අපි අපේ වගාවට සුසු භූමිය තෝරාගන්නවා අපිට සාමාන්‍යක මමන්ද පොි පැලයක් තින තැන තමයි මේක සිටවන්ඩයන්න ඉරි පස්සේ මෙන්න මේවාගේ වලක් කපා ගන්නවා සාමාන්‍යය මේ වල අඩි භාගයක්වාගේ අඟල් හායක විතර ගැඹුරට අඩියකෙදර පරතරයට සාමාන්‍යින් වල කපා ගතර කමන්නෑ දැ ඉහෙම වලක් තමයි මංම සාදාගන්නේ හරි දැන් ඔන්න මං අඟල් අයකෙතර ගැඹුරට අඩියගෙතර පරතරයට වලක් සාදාගත්තා දැම් මේ වලට මෙන්න මේ පෝර ගිලිසිීරිය පෝර විතර ඇදැම්විතන තියෙන්නේ දැන් මේ පෝර සම්පූර්ම මේ වලට දානෝ ඔන්න දැම්මම ඒ පෝර ටික මේකට දැම්මක් දාල දැන් ඊට පස්සේ මේක නැවතවාරක් එම මතුපිට පස්සොලින්ම මේක ඊට පස වානවා රි සාමාන්‍ය අංගල් බාග කිතර වලතියෙන්ට මේ විදියට මතුපිට පස් වොලින් ඊට පස්සේ බාල වෙල්ල ඊට පස්සේ මේකට ජලය භාවිතා කරනවා ඔන්න තැම්ම මේක ජලයදානු පස දැන් මේකට ජලිය භාවිතා කරලා මේක දිනක් චතර මෙහම පරණ වෙන්න තියන්න ඕනෑ දික් හරි දෙකක් හරි කමන්නෑ තියලයි වෙල්ලා හරි මමනං එක දිනයි මේකට තිබ්බේ ඔන්න දැන් දිනා කියාට පස්සේ මෙන්න දැන් අපේ සාදාගත්ත වලවල් තැම්ම මෙතන වලවල් හතරක් සාදාගන තියෙනවා අඟල් හයෙක් ගැඹුරට අඩියක පාරතරයට වලවල් හතරක් අපපාගත්තා ඒ වලවල්ලුවට පෝර දැම්මා ඊට පස්සේ මතුබිට පස්සලින් මැ්වා ඊට පස්සෙ කර ජලියය දැම්ම හරි දැන් දිනකට පස්සේ දැම්මම එක බීජයට දෙකක් පෝපණය කරන්න තමයි යන්නේ අඟල් හයක විතර පරතර ඇතිෙන වෙල්ලා ඔන්න දැම් බීජයට දෙක දෙක සාමාන්‍යයෙන් මේ කරවිලා ඇටම් පස්ගුණයකර තමයි අපි වලක් බජ රෝපණතරණඩසරලා මේ බීජේ තියනනේ මේ බීජ ප්‍රමාණට පස්ගුණයකින් තමයි ඒවල අපි රෝපණය කරගන්න ඕන බීජයේ හටියද හරි දි හත කටක්වා ගයනවට අපිට පුළුවන් ඊට පස්සේ පැළයක් හැටියට දකිින්ද දැන් මේ පැළේට සති දෙකක් විතර ගත වෙලා තියෙන පැළයක්ක්තමයි මේ තියෙන්නේ දින දා හතර විතර පැළඇත්තමයි දැම් මේ උබ දකින්නේ හරි මේ අවස්ථාවේ අපිට කිසිීම මේකට පෝරක්ව භාවිත කර අවශ්‍යථාවයක් නෑ මේකට ජලය විතරයි අවශ්‍යවෙනි සාමාන්‍යෙන් දින දෙකෙන් දෙකට වගේ ජලය අපි මේකට භාවිතා කිරුවවනක් ඒ ඇති වෙන කිසිම අවශ්‍යතාවයක් නෑ මේකට දැන් අපි අශ්‍යය කරන පෝර සම්පූර්ණම මූල මණ්ඩලට අපි දී ලතියෙන්නේ හරි ඉතිං මෙයා ක්‍රමය ක්‍රමින් දැන් අපිට මෙ වර්ධනය වෙනවා ඒටි තමයි දැන් අපිට තියෙන්නේ ඊට පස්සේ මාසයක් එකාමාරක්්‍යෙතර යනකොට අපිට මෙන්න මේවාගේ සාර්ථක අශසයන්නක් ලබා දෙන කරවිල සාකයක් වැලක් අපිට දැක ගන්න පුළුව දැන්මේ තියෙන්නේ පොඩි කරල් ඇදගෙන දැම්ේ තියෙන බාන් මාස එකකා මාරක්්‍යතරයන්නකොට අපිට මේක ඉතාම සාර්ථික කරවිල මල් අරගෙන පොඩි පොඩි ගෙඩි හැදන කරවිල මවසාකයක් ඇටට අපිටක දකින්න පුළුවන්. ඉති අපිට මේ අවස්ථාවේ නැවතවාරයක් පුළුවන් ගිලිසීරයා අතු ටිකක් කඩලා වෙල්ලා අර වෙන්න දිරපපු පෝර ිකක් තියෙනන අපට මතුපිටිින් යන්තං ගස් මූල මන්්ලියයට යොදාගණඩ පුළුවන් එතකොට තවත්න එක මල් අල්ලලා මේවාගේ ගෙඩි වර්ධනය වීමක් එෙනවා හොඳ ඉතිං මේවාගේ කරවිල අසන්නක් ලබා ගැනීම සඳහා කොළගානට ගෙඩි කරල් හැදෙන කරවිලා අසන්නක් ලබා ගැනීම සඳහා අද ඔයාලට මම මුලේදලා මේ දක්වා ඉතාම සාර්ථකෝ කෝම ද අපි මේ අසන් ලාගන්නේ කියලා කිසි මුදලක් වය නොර අපේ ගෘහයට අවසිය අපේ ආහාරය සඳහා ඉතාම වසවිසින් තොරව ඉතාම සාර්ථක කරවිල වගාවක් කරගන්න කොහොමද කියල මං වායාලට පැදිලි කිරීමක් කර න්නා හොඳ ඉතින් මේවාගේ වටත් කරීල වගාවක් කරගන්න පුළුවන් මේවාගේ හොද අස්සන්නක් ලබා ගැනී සඳහා. යාලගේ ප්‍රධනම කරුණ තමයි අ මං හරියට බීජ නිවැරදිව සකස් කරගත්ත ආකාරයට බීජ සකස් කරගැනීම තමයි මෙතැන තියෙන්නේ. ඊට පස්සේ මේ වගාවට අපි සම්පූර්ණ දෛනිකව කරන සාත්තු නිතරම අනිවාරෙන්ම අපේ වැලා අතගාල බලලා සතුන්ගේෙන් හානියක් තියනදිකිරෙල්ල බල්ල ඒටිකතරගන්න තමයි තියෙන්නේ වෙන කිසිීම මේකට පෝරක් අපිට භාවිත කරන නවසන දින දෙකෙන් දෙකට ජලය භාවිතාකර ගැනීම තමයි තියන්නේ. හොඳ ඉතින් අද මේවාගේ කරවිල වකාවක මේවාගේ අස්සනක් ලා ගැනීම සොඳ කරල්ල වැලක් නිවදිව සිටුව ගන්නේ කෝමති කියෙල්ලා මුලල්දලකදක්වා ඔවැලට ඉතාම සාර්ථක පැහැදිලඇති දැනවාූ දෙ ලැබෙන් ඇති කලේම විශාස කර හොඳයි මේවැනි වීඩියෝ දිගටම නැරැිය සඳහා මගේ එක්ම නක නාලිකාව එක්කන් දිගටම රැඳී සිටින්න මෙතෙක්කලා රැඳු ඔපබට ගොඩාක් ස්තුති නැවතත් මෙවැනි ගුණාත්මක වඩුව එකෙන් ඔබහ මෝට එනතෙක් ඔබට සුද දවසක් ගැයිවේවා.